අපේ ගරු ස්වාමින් වහන්සේගෙන් දැන් මා විමසන්නේ ස්වාමින් වහන්ස ඔබ වහන්සේ අපිට සඳහන් කළා ජ්‍යොතිෂය වැනි විද්‍යාවන් තුලින් මිනිසා මුලා වෙනවා කියලා සිද්ධාර්ථ කුමරුවන් අනිවාර්යයෙන්ම බුදු වෙන බවට කොණ්ඩඤ්ච වැනි බමුණන් ප්‍රකාශ කළා එහෙම වෙන්නේ කොහොමද ස්වාමින් වහන්ස ජ්‍යොතිෂය මිත්‍යාවක් නම් මෙහෙමයි දැන් කොණ්ඩඤ්ච බමුණ තමයි කියන්නේ අනිවාර්යයෙන්ම බුදුරයන් වහන්සේ බුද්ධත්වයට පත් වෙනවා කියලා නමුත් එහෙම කිව්වේ කොණ්ඩඤ්ඤ බමුණම බුදුරජාන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා පස්වග මානුන් හොයාගෙන ආපු වෙලාවේ බුදුරජාන් වහන්සේ ප්‍රතික්ෂේප කරනවා මේ මෙයා ඉන්නේ බුදු වෙලා නෙමෙයි මෙයා මේ වහොරයක් වංචාවක් කරලා ඉන්නේ මෙයාගේ පාදෝණය කරන්න එපා මෙයා පිළිගන්න එපා මෙයා ආසන බලවන්න එපා කියලා කවුද ප්‍රතික්ෂේප කරන්නේ කොණ්ඩඤ්ඤ බමුණමයි තේරෙනවද ඒ නිසා බුදුරජාන් වහන්සේ දේශනා කරනවා මේකේ ඇත්තක් ඇත්තෙත් නැහැ ඇත්තක් නැත්තේ නැහැ තේරෙනවද මේක බොරුමත් නෙමෙයි ඇත්තමත් නෙමෙයි එනිසා බුදුරයන් වහන්සේ අපිට කියන්නේ නෝනා ජ්‍යොතිෂයේ යంత్ర මන්ත්‍ර ගුරුකම් කියන්නේ තිරස්තින ධර්ම. තිරස්තින ධර්ම කියන්නේ තිරිසන් ධර්ම. හාමුදුරුව කෙනෙක් හැටියට ප්‍රාතිමෝක්ෂය රකින්න උපසම්පදා භික්ෂුවක් හැටියට අපිට කාටවත් තෙල් ටිකක් මතුරලා දෙන්න බෑ. තේරෙනවද? මතුරලා පිරිත් නූලක් බඳින්න බෑ. පිරිත් නූලක් බඳින්න පුළුවන්. තේරෙනවද? තෙල් ටිකක් මතුරලා දෙන්න කෙනෙකුට බෙහෙතක් කියන්නත් අපිට බෑ. තේන්න ඒ කියන්නේ ඒවා චිරස්ථීන ධර්මයන් හැටියට බුදුරජාණන් වහන්සේ බැහැර කරලා තිනවා තේන්න මොකද යంత్ర මන්ත්‍ර ගුරුකන් තුලින් මොකද කරන්නේ සංස්කාරයන්ගේ ස්වභාවය බැහැර කරනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපිට ජීවිතේ යම් ප්‍රශ්නයක් මතුවලා තියෙනවා නම් ඒ ප්‍රශ්නේ අපි කළා වූ දෙයක් තුලින්මයි මතුවලා තියෙන්නේ තේන්න අපි කළා වූ දෙයක් තුලින්මයි මතුවලා තියෙන්නේ එහෙනම් අපි කළා වූ දෙයක් මතුවලා තියෙනවා නම් අපේ ජීවිතේට දුකක් සකස් වෙනවා නම් ප්‍රශ්නයක් සකස් වෙනවා නම් ඒ කියන්නේ අපේ අකුසලයක් විපාකෙට එනවා අකුසලයක් විපාකට එනවා නම් අපි මොකද්ද කරන්න ඕනේ කුසලය තුලින් ඒ අකුසලේ යටපත් කරනවා කුසලය තුලින් ඒ අකුසලේ යටපත් කරනවා එහෙනම් අපි කරන්න ඕනේ මොකද්ද බෝධි පූජා තියමින් පින්කම් කරමින් දන් දෙමින් අපේ අකුසල් තියනවා නම් අපි යටපත් කරගන්න එකයි කළ යුත්තේ තේරෙනවද එහෙම නැතුව ජ්‍යොතිෂ යంత్ర මන්ත්‍ර ගුරුකම් කරා අපි ගියොත් අනිවාර්යෙන්ම අපි මන්ද බුද්ධික ජීවිතයක් බලාපොරොත්තු වෙන්න අපිට සිද්ධ වෙනවා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මොකද අපි දන්නේ එක්තරා ස්වාමීන් වහන්සේ කෙනෙක් ජීවිත කාලයම යంత్ర මන්ත්‍ර ගුරුකම් කළේ තේරෙනවද එයා ඈත කැලේක හිටියේ කැලේක හිටියත් එයා ඒක තමයි කළේ තේරෙනවද ඒ ස්වාමීන් වහන්සේ අපවත් වෙනවා දීර්ඝ කාලයක් වැඩ ඉඳලා තේරෙනවද අපවත් වුණාට පස්සේ උන්වහන්සේ ගිහිල්ලා උප්පත්තිය ලැබලා තින්නේ මේ රෞද්‍ර ප්‍රේතෙක් වෙලා තේරෙනවද රෞද්‍ර ප්‍රේතෙක් ඒ රෞද්‍ර ප්‍රේතයාගේ ස්වභාවයේ ස්වාමීන් වහන්සේ කියනවා මේ උල් නිකටක් තියෙන වඳුරු මූණක් තියෙන ප්‍රේතෙක් එයාගේ මේ දතක් මේ මහපටැඟිල්ලක් විතර දිගයි කියනවා තියුණු දත් තේරෙනවද එයායේ ස්වාමීන් වහන්සේ ඉදිරියේට ඇවිල්ලා සමාධියෙන් ස්වාමීන් වහන්සේ පත් වෙනකොට කට කට ගාලා දත් මිටි කාලා දිනවා මොකද ඒ තරම් වෛරෙන් මේ ප්‍රේතයා ඉන්නේ ඒ තරම් වෛරෙන් තේරෙනවද මොකද එයාගේ ස්ථානේ නේක එයාගේ ස්ථානේ තමයි අර හාමුදුරුව ගිහිල්ලා තියෙන්නේ දැඩි වෛරෙන් එයා කට කට ගාලා දත් මිටි කනවා ස්වාමීන් වහන්සේට සමාධියෙන් ඇහෙනවා ඒ වෙලාවේ ස්වාමීන් වහන්සේ කියලා දිනවා ඔබ කරගත්තා වූ පව්කම් මදිවටද ඔය තව පව් කරගන්න කියලා තේරෙනවද කියලා ස්වාමීන් වහන්සේට සැකහිදිලා දිනවා මේනම් අර මැරිච්ච හාමුදුරුවමයි අපවත් වෙච්ච හාමුදුරුවමයි එනිසා උන්වහන්සේ පින් දීලා තිනවා දිගින් දිගටම සතියක් දෙකක් යනකොට උන්වහන්සේට ආයිමත් අර ප්‍රේතයා දැర్శණය වෙලා තිනවා එදා උන්න ඒ ප්‍රේතයා අර තදගතියාගේ එයා දත් මිටි ගන්නේ නැහැ නිකන් සෞම්‍ය ස්වභාවයෙන් ඇවිල්ලා පෙනී හිටලා තියෙනවා මේ ස්වාමීන් වහන්සේ තව තව එයාට පින් දීලා තිනවා ඊට පස්සේ එයා ප්‍රේත දැర్శණය වෙලා තිනවා මේ පරදත්ත රූප ජීවි ප්‍රේතෙක් හැටියට ඒ කියන්නේ අලුත් සුදු සරමක් සුදු නැසනල්ලයක් ඇඳපු ප්‍රේතෙක් නමුත් කළුයි සද්දන්තයි නමුත් මේ ප්‍රේතයා ස්වාමීන් වහන්සේ ඉස්සරහා පෙනී හිටලා යා මේ කරකෝණවලු ඔළුව උස්සනවලු අත ගස්සනවලු මෙහෙම මෙහෙම බලනකොට දැන් ස්වාමීන් වහන්සේ බල්ලා දින මොකක්ද මේ වෙන්නේ කියලා. ඒතකොට බලනකොට මන්දබුද්ධික ප්‍රේතේ. ඇයි මන්දබුද්ධික භාවයට දැන් ප්‍රේතයා වැටුනේ? අර ජීවිතේ යంత్ర මන්ත්‍ර ගුරුකම් ඔක්කොම ඒකයි කියන්නේ. ඇයි මන්දබුද්ධික උනේ? එයා ලෝකයට මෝහයයි. ඉතින්නේ සංස්කාරයන්ට අදාළව ධර්මයේ කියලා දුන්නේ නැහැ. සද්ධාවට අදාළව ධර්මයක් කියලා දුන්නේ මෝහයයි ආයිගන්නේ. එතකොට එවැනි චිරස්තීන ධර්මයන් පිළිබඳව විශ්වාස කරන අයට කුමක්ද වෙන්නේ ස්වාමීන් වහන්ස? ඒද ඒගොල්ල ඒකෙම මේ විශ්වාසයේ තියන තාක්කල් සද්ධාව සකස් වෙන්නේ නැහැ. මොකද කෙනෙක් තුල සද්ධාව සකස් වෙන්න නම් අන්න සීලවුත වලින් බැහැල වෙන්න ඕනේ. අන්න සීලවුත කියන්නේ ඔය යంత్ర මන්ත්‍ර ගුරුකම් හැටි ඒව තමයි අපේ රටේ අන්න සීලවුත වලට ගන්නේ.